පිඳතුනි අද ධර්ම දේශනාවත් තුළින් සිදුකරන්්ඩ බලාපොරොත්තු වෙන්නේ රතන සූත්‍ර දේශනාව තුන්වෙනි ධර්ම දේශනාව. පහුගේ දවසක කුතුම් රතන සූත්‍ර දේශනාව මුල්කරගෙන දේශනා පෙළක් සිදු කරන්න සූත්‍ර දේශනාව ආරම්භ කළත් අවස්ථා කීපයක ශාව ඉදිරියට සම්පූර්ණ කරන්න අපහස වනා. එනිසා මේ උතුම් සූත්‍රයේ මූලික කරගෙන දේශනා දෙකක් පමණයි මේට කලින් සිදු කරල තියෙන්නේ අද මේ පින්වත් පිරිස මේ දායකත්වය දරුණු ලබන්නේ මේ කෝටි ලක්සයක් සක්වලට ඇහෙන්ඩ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් සූත්‍ර දේශනාව ගනි ධර්මදශනාව සිද කිරීම සඳහා පිනතනි දෙවැනි ධර්ම දේශනාව නිමා කලී අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට රතන සූත්‍ර දේශනාව දේශනා කිරීම සඳහා වැඩම කරන්ඩ කටයුතු සූදානන් කළාට පස්සේ භික්‍ෂූන් වහන්සේලා පන්සයදිනෙක් සමඟ ගංගානම් නදී තරණය කරඩ ිමිසාර හරජරු හදල තිබිච්චේ විශාල නැවට වැඩම කරලා භාගිතුන් වහසේ බුද්ධාසනයේ මස්තකයේ වැඩහිටියට පස්සේ රහතන් වහන්සේල පන්සිේ නමත් තම තමන් වහන්සේලාට සුදුසු නිසි ආසනවල වැඩහිටිය කියන කාරණාවත් සියලු දෙනා වහන්සේම නැවට වැඩම කලාට පස්සේ මේ නැව ගමන් ආරම්භ කළා මේ වෙලාවී බිම්බිසාර මහරජ්ජිරු සියලු ආභරණවලින් සැරැසිලා. ගංගා නදීයට බැහැලා මේ නැව පිටිපස්සෙන් පසු ගමන් කරනවා. දි රජුට බොහෝදුර යන්න බැහැනි ගගේ ගිලේනවා. එනිසා රජුරුව තමන්ගේ කරවටක් කෙනකං ජලේ ගිලෙමින් නැව පිටිපස්සිෙන් යනු එතනින් නස්තර වෙලා බුදුරජාණන් වහන්සට නැවත වතාවක් ආමන්ත්‍රණය කරනවා කතා කරලා කියනවා ස්වාමීණි භාගිතුන් වහන්සේ විශාලාවෙන් භාගිතුන් වහසේ ආපහ වඩින්නේ කවදද. යම් දවසක භාගිතුන් වහසේ ආපහු රජගහනුවරට වඩිනවද ස්වාමිනතික් බිම්බි සසාහරත් මාලිගාවට යන්නේ කියලා. භාගිතුන් වහසේ වඩිනතුරු මේ ගංයවරට වෙලා බලාගනන්වා කියලා රජිරු කියනවා. ඉති නැව ක්‍රම ක්‍රමෙන් විශාලාව පැත්තට ගමන් කරනවා මේ වෙනකොට අහස ඉඳලා කෝටි ගනන් දෙවිවරු බුදුරජාණන් වහන්සේට පූජා පවත්තනවා. එවිතරක් නෙමයි ගඟපතු ඉඳලා කම්බලස්ස තරාදී නාගසේනාධිපතිවදු ඇතුළු නාග පිරිසත්. ද්ධ ප්‍රමක මහා සංඟරත්නයට පූජා පවත්වෙනවා ඇති මේ කාරණාව සඳහන් කරනකොට අතිරේක කාරණාවක් ඉස්මතු කරලා සෙහිපත් කරන්න කල්පනා කළා නාගයෝ පිළිබඳවු නාගයවෝ පිළිබඳව අපි බොහෝතොරතුරු දන්නේ නෑ නැමුත් ධර්මේ නාගයන් පිළිබඳව බොහෝතොරතුරු සඳහන් කරලා තියෙනවා නාග ලෝකෙඉන්න අය පිළිබඳු මේ නාගයින් පිළිබඳු විශාල විස්්තරයක් ත්‍රපිටකේ අන්තර්ගතයි භාගිතුන් වහසේ ඇතුළු පන්සීයක් භික්‍ෂූන් වහන්සේලාට නාගයන්ද ගඟපතුලි ඉඳගෙන පූජා පැවැත්තුවා කියන කාරණාවිදි එක ඉස්්මතු කරන්න ටිකක් වටිනවා නොදන්නකරුණු ගොඩක් දැනගණ්ඩ පුළුහං වෙන නිසා විශේෂයෙන් සඳහන් කරනවා නාගයෝ සහ ගුරුලු පිළිබඳව අපි සුපර්ණ නාගවෝ කියන තැනස් කතා කරන තව්චනයක් තමයි නාග සුපර්ණ කියන වචන දෙකම කියවෙනවා සුපර්ණයෝ කියල කියැනෙ ගුරුලන්ට එත මේ ගුරුලු උපදින හැටි සඳහන් කරනවා ආකාර හතරෙන්ම ඉපදිනවා කියලා මොනවද මේ ආකාර හතරකන් අන්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතිික ආකාර හතරක් තියෙනවා මේ ආකාර හතරෙන්ම ගුරුලෝ උපදිනවා ගුරුලෝ ආකාර හතරින්ම උපදිනා වගේ නාගයුත් මේ ආකාර හතරින්ම උපදිනවා අණ්ඩජ ජලාබුජ සංසේදජ උපපාතික අන්ඩජ කියල කියන්න බිත්තර වලින් උපදිවා ජලාබුජ කියල කියන්නේ ජලයේ උපදිනවා න් ජලයෙන් වටවුණ ප්‍රදේශවල ජලය ආශ්්‍රය කරන උපදිනවා සංසේදජ කියල කියන්නේ තෙත් පරිසරයේ උපදිනවා ඕපපාතික කියල කියන්නේ මවෙෙක් නැතුව පියෙක් නැතුව ඉබේම පහලගෙනවා ඕපපාතිික. හි මේ ආකාර හතරින්ම ගුරුලොත්තුඋපදිනවා නාගයුත්තුපදවා. නාගයන්ගේ විස පිළිබඳව සඳහන් කරහමු භාගිතුන් වහසේ දේශනා කරනොම මේ නාගයන් සතුව විසවර්ග එක්දාස් විසි හතරක් තියරෙන කියලා. අපි හිතන වට වඩා බොහෝම භයාන්නකයි කොද බොහෝම විස සහිත සරපයෝ පිළිබඳව ර්මය විස්තර කරපු සමහර තැන්ක්තියෙනවා සැරියුත් මහරහතන් වහසේ ප්‍රධහනව භික්ෂූන් වහසල හැට නමක් විතර වනාන්තරයේ ගල් ගුහාාවක භාවනා කරනවා ගුහාාවම පිරිල භික්‍ෂූන් වහසලගින් සාරිපුෘත්තයෙන් වහසේගේ සහෝදරයෙක් රහතන් වහස නම මේ ගල්ගුහාාව දොරටුව පැත්තට වෙන්ඩ කෙරවල ඉන්නේ උන්හසේ භාවනා කරමින් ඉන්න වෙලාවෙ මේ ගල්ගුහාවි පිට පැත්තින් සරප පැට උදෙන්න්නේෙක් ග කන්දෙ උඩට නගිෙනවා එම ගොඩ වෙනකොට එක සතෙක් ලිස්සලා වැටෙනවා වැටෙන්න්නේ මේ මහරහතන් වහසගේ ඇඟට දශ්ට කලා නෙමේ සරපය ගෑවුණනා විතරයි. රහතන් වහසේ වහාම අවදි වෙලා අනික් භික්‍ෂූන් වහසලට කතා කරලා කියනවා මාව වහාම මේ ගල්ගුහාාවෙන් ඉවත් කරන්න කියලා. තනියම ඉවත්තෙන්ඩ පුළුහංකමක් තියෙන නැතිවී ඇතින ඒවිසත් එක්ක ය වහාම මාව ඉවත් කරන්න කියල කියනවා. ඉතින් භික්‍ෂූන් වහසල වහාම අවදි වෙලා යහනක තියාගෙන බොහම ඉක්මනට ගොහාාවෙන් ඇත තරගන්න ඒ මේ වහාම ඉවත් කරන්න කියල කියන්නේ. මේ සරපයා ගෑවුණට පස්සේ කොයිතරං විසයිද කියනවානන් ගෑවන මනුස්සයක් පුපුර නවා කල සඳහන් කරන්නේ නිකන් මේ ඇඟ ඉරිතලිල යනවානෙ මේ පොල්කුඩු මිටක් වගේ ඉහිරෙනවා කියල කියන්නේ පොල්කුඩු සමානාව ඇඟ කුඩුව ෙනවා කියල කියෙ පිපුරලා. ඉතින් ගුහාාව ඇතුළ එහෙම පිපුරවානං ඇතුළ වැඩයින්න සියරම භික්ෂූන් වහන්සේලා අප විතර වෙනවාවෙනිසයි කියෙ මාවවාහාම ලියට ගෙනියීමට කියල එතුොට ඒ තරං දරුණු විසතියෙන සරපයු ඉන්නවා කියන කාරණාව ධර්මය සඳහන් කරනවා මෙතන භාගිතුන් වහන්සේ නාගයන්ගේ විෂප්‍රබේධ එක්දස් විසි හතරක් පිළිබඳව විශේෂයෙන් සඳහන් කරලා කියනවා ඒ කාරණා වෙනම සාකච්ඡා කළ යුතු දීර්ග කරුණු ඊළකට පින්නතුනී සඳහන් කර නොම අනුද්දරණීය කියල නාග කොටසක් ඉන්නවා කියලා ගුරුලන්ට අල්ලන්ට බැරි අනුද්ධරණීය නාගයු ඒවාගේ නාගවර්ග හතක් පිළිබඳව ධර්මී සඳහන් කරනවා. ගුරුලන්ට අල්ලන්නට බෑ සාමාන්‍යෙන් නාගයා ගුරුලට බයයි ම ගුරුලෝ නාගයා අල් ගන්න. නමුත් සඳහන් කරන මේ නාගවර්ග හතක් ඉන්නවා ගුරුලන්ට අල්ලන්ඩ බෑයි කියලා සමහර වෙලාව අපි කර නන්දෝ පනන්ද දමනේ බගේ අවස්ථාවන් නොල දකිනවා නාගේෙක් සහ ගුරුලෙක් ඉන්නවා බුදුරජාණන් වහස්සේගේ පින්තූරය මහමුගල්ලානයන් වහස්සේගේ පින්තූරයක් ඇඳල තියනවයි විරවල එහිමි දකි. මෙතැනත් ඉන්නේ මහ බල ගතු නාගෙක් කොයි තරං බලගතුද මෙ නන්ද උපනන්ද කියන නාගරාජයා මහමෙර වෙලාගණ්ඩ තරං සමත් තර මහමෙර කොච්චර උසයි කියනවද සාගරීෙන් උඩට යොදුන් අසූහතරදාහක් උසයි සාගරී උඩට සාගරයෙන් යටට යොදුන් අසූ හතරදාහක් තියවා මේ පරවතය මුළු උස යොදුන් එක්ලක්ස හැටාට දාහක් මේ පරවතය මුදුනේ තමයි තවතිසා්තියන්නේ සක්‍ර භවන තියෙන්නේ මෙ මහමේරු පරවතය මුදුණේ එති භාගිතුන් වහසේත් භික්‍ෂූන් වහසේලත් වඩින්නේ තෞතිසාාවට එති මඟට වඩිකොට භික්ෂූන් වහස කියනව ස්වාමීන්ි වෙන දරන් මේ හරියට එනකොට තවතිසාව පේනවා අද තවතිසාාව පේන්නේ කියලා මෙ නන්දෝඋපනන්ද නාගරාජයා නාගක්්‍යාවන් සමග විනෝධවෙමින් ඉන්න වෙලාවක දකිනවා භාගිතුන හසේ ඇතුළු භික්‍ෂු මහාසංගරත්නය වඩිනවා එදොට වඩින්නේ තමන්ගේ හිසට ඉහෙලින්න්නේ එයින්ද නාගට මානයක් ඇතියෙනවා මේ මහනුම් මගේ හිසට ඉහලින් ගියහම පාදවල තියන දූවිලිහෙම මගේ හිස මත වැටයි මාවපවිත්‍රවෙයිදවට ලොකු මානයක් තියෙනවා කේන්තියක් කියනවා එනිසා තමයි මහමෙර වෙලාගෙන ඊට මුදුනින් පෙනකො බේතියාගන්නවා ඉතන්නක කොච්චර ප්‍රමාණයක්ද කියලා මහ බලසම්පන්න නාගී ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නවා මකදද මේ තියෙන බාධාව කියලා ති රනාව දැනගත්තම රහතන් වහසල ඉදිරි පත්ව වස්වාමීනී නාගය මෙල්ල කරන්නම් කියලා. භාගිතුන් වහස කාටුවත් අවසර දෙන්නේ නෑ නොයෙක් රහතන් වහන්සේලහනෝ ම මෙල්ල කරන්නම් කියල අවසර දෙන්නේ භාගිතු වහස නිහඬවෝම වැඩයිද මහමුගලන් මහ රහතන් වහසසිරි තමයි අවස්ථාවදන්නේ මොකද මේ නාගයා ඒ තරම්ම ප්‍රබලයි. නාගයා දමනය කරනවාන කරන්න හැකියාව තියන්නේ මොගගල්ලානෙන් වහසට පහසුවන් කරච්ච ඉතිං අවස්ථාව ලැබුණහම නාගයගේ කුස ඇතුළට උන්වහස වැඩල කුස ඇතුළි සක්මන් කරනවා ඉති එහෙම විහිෙසවන් උත්සාහ කළට මේ නාගයා වෙහිස වන්න බෑ එහෙම අන්තිමට නොයෙක් උත්සාහයක් දරලා බැරි නිසා මොගල්ලනෙන් වහස කල්පනා කරනවා හ දමන කරන්නන ගන්නඩු නෙලිට කියලා ඇවැදැ නා සිදුරින් තමයි පිටවෙන්නේ එකනා සිදුරකින් ඇතුල්ලුණ අනික් නාසිදදුරින් තමයි එලළියටෙන්නේ ද නාගයා දන්නව අනිවාරෙන් දැ නා සිදුරෙන් එලියිටේනවා ඒනකොටම විසඳමක් විවෙලා මිශ්‍රමණය නසන්නන් කෙල තමයි හිතාගෙනගේ නමු ඉතින් නනාස්පුඩුවෙන් එලියටෙන්නේ මොගල්ලලානයන් වහන්සලීමේ දැවන්ත ගුරුලික් ඒ ගුරුල දැක්ක ගමක් නාගය බය වෙනවා ඉඳ ජීවිතය ඉල්ලෙනවා මව දැහක අණ්ඩිපාපල්ල ඒවගේ එතනින්ම නාගයක්ත් දමනය වෙනවා ගුරුලට නාගයා බොහොම බයයි නවත් සඳහන් කරනවා එහමන ගුරුලට බය නැති ගුරුලන්ට අල්ලන්ඩ බැරි නාගවර්ග හත්තකුත් තින්නවා කියලා එත්හරම්ම පැබලයි සංයුත නිකාය නාග සංයුක්තයේ තමයි මේ නාගියව පිල්බඳව විශේෂ කරුණු පැහැදලි කරලා තියන්නේ පනීත තර ඉතාම උසස්කුලේ නාග ඉතාම උසස්සයි නාග රජවරු පනීත තර කියලක යන්නේ කම්බලස්ස තර කියලක ඇන්නේ නාග සේනාධිපතිවරු ජාතුන් මහා රාජික දිව්‍යලෝකේ විරක්ෂය සතරවරං දෙවියෝ ගෙනන අපි කතා කරනවාන්නේ විරූඩ විරූපාක්ෂි වයිශ්‍රවන දතරා්ට කල්ල තතට විරූපාක්ෂ කෙලකයන්නේ නාගයන්ට අධිපති දිවිරාජය විරූපාක්ෂ දිවිරජිරුවන්ගේ දේව සභාවේ ඇමතිවරු විසි අටදනෙක් එන්නවා ඒ ඉන්න මෙන්න මේ කම්බලස්ස තරාදී දෙ හරිම ප්‍රබලයි ඒ සඳහන් කරනවා මේ නහා මහා නාගසේනාධිපතිවරු ගුරුල්ලන්ට අල්ලන්න බැරි ජාතියක් ජාතුම් මහා රාජික රජවරු හතර දෙනාගෙන් දුරොතරාෂ්ට තන් විරූපාක්ෂ රජරු යට දෙ තමයි නාගෙවූ ගන්ධබිය වූ වෙනවා කියල කියන්නේ කියඟට පින්නතන මේ කාරණා විස්තර කරනකොට අපි අට්ට කතාවල්ගල තවත් බොහෝ විස්ත අන්තර්ගත කරල සඳහන් කරනවා ගන්දබ්බ කියන පිරිස පිළිබඳව ගන්දබ්බ කියල විශේෂයෙන් ගුරුලන්ට කියනවා සුපර්ණ කියලත් ගුරුලන්ට කියනවා ගන්දබ්බ කියලත් ගුරුලන්ට කියනවා ගුරලන්ට මේ කරණාව සම්බන්ධෙන් නං කීපයක් පිළිබඳව ධර්මින් සඳහන් කරල තේරුම් කරලා තියෙනවා මෙයින් සඳහන් කරනවා මේ ගන්දබ්බ කියන වචනය ආකාර කීපයකින් සඳහන් කරනව කියල කිය හම ගුරුලන්ටත් ගන්දබ්බ කියල කියනවා එතකට අපි හලතිනව මේ ගාන් දරුව කියල වචනය කාටද ගාන් දරුව කියල කියන්නේ සංගීත සපන්ට ගාන්දර්ුවයෝ කියලා කියනවා ඊට අමතරව ප්‍රතිසන්ධි චිත්තයට ගන්දබ්බ කියල කියනවා ැබ ඒක ඒක චිත්තක්ෂණැයි ප්‍රතිසන්දි චිත්තේ ඒ චිත්ක්ෂ නැයි ඒක චිත්තක්ෂණයට තමයි මෙතන ගන්දබ්බ කියලා කියන්නේ හැබ මේ කාරණාව හුඟක් දෙනා වරද්දගෙන තියෙන බවදත් පේෙනවා මරණයට පත්වන කෙනෙක් උපදන්ට තැනක් හොය හොය ගන්දබ්බේටට සැරිසරණවා කියන කාරණාව බොහෝතැන් වොල සඳහන් කරනවා හැබැයි නිර්මල ත්‍රිපිටකේ එහෙම කාරණාවක් නෑ මේ පංචස්කන්දය අත්හරිනකොට තව පංචස්කන්දය කල්ල ගන්නවා ක උපාදානස්කන්දයක් අල්ලගන්නවා මේ උපාදානස්කන්දය අත්හරනකොට තව එකක් අල්ලගන්නවා සැරිසරණ ආත්මයක් ගැන බුදුරජාණන් වහස කොනවත් දේශනා කරන්නේ සමහරයින සඳහන් කරන්නේ අවුරුදු ගනන් සැරිසරසර උපදින්ල තැනක් හොයෙනවා කියලා ඉතින් එහෙම හැකියාවක් තිබ්බනං අපරාධිනය දැවිදලා ඇවිදලා ඇ හෝයලා හොයලා හොයලාඇයි මොකටද දුප්පත් තැන කොයා ගැද දුපත් ගෙර කඋපදින් ඕන්නේ නිචර හෝ ඉපදුුණට පසසි දුක් විදින්න පයි. අඩ දබර තියෙන ගෙදර කොපදින් ඕන්නන්නේ. ලෙඩරෝග තියෙන් තැන කොපදන්න ඕනිත්නෑ. සමහර තැනක ඉපදුන හම මවට දරු පෝෂණය කරන්නත් චක්තියක් නෑ. ඉතිින් හොයාගෙන ගිහිල්ල උපතක් ලබනවාන ඇයි හෙම තැංගුල උපදන්නේ. අපි කවරුව අත් දුක් විඳන්න කැමති නෑන. හැමෝට ම ති සැ ද පුළ තැගුලොපදදිින්. ති එහම කාරණාවක් තියෙනව නන් එහෙම වෙන්ඩ තිබුණා නමුත් එහෙම එකක් නෑ කියන කාරණාව භාගිතුන් වහසේ මනාවක පහැදිලි කරන්නේ එකයි එදා ප්‍රතිසන්දිි චිත්තේයට ගන්දබ්බ කියල කියවා අ ඒ නිසා මේ ගන්දබ්බ කියන වචනයක් ධර්මයේ මේ විදිහට ආකාර කීපයකින් පැහැදිලි කරනවා එට අමතරව තවත් විස්තර කරනකොට මේ කම්බලස්ස තර නාග සේනාධි පතිවරු ඉතාම ප්‍රබලයි තවයින්නවා දතරට්ට කාට දතරට්ට කියල කියන්නේ නාග රජවරුන්ට පනීත තර කලකෙන තාම උසස් ඉළකට දතරක්ට කියල කියනවා නාග රජවරුන්ට විශේෂයෙන් සඳහන් කරනවා මේ කම්බලස්ස තර දතරට්ට පනීත තර මේ අද අය ගුරුලන්ට අල්ලන්න බෑ කියලා. අි මුලින් මතක් කලනනි ගුරුල්න්ට අල්ලන් බැරි නාගවර්ග හතක් පිළිබඳව ධර්මය සඳහන් කරනවා කියලා ඊළඟට සඳහන් කරනවා මේ සත්ත සීධන්තරවාසී සයුරු වලලු හතකින් එහා ඉන්න තවත් පිරිසක් ගැන. අපි අහලත් නෑනේ සයුරු වලු හතක් පිළිබඳව අපි අහලත් නෑ. නැවත් පිඳතන ධර්මය සඳහන් කරනවා මෙ සාමාන්‍ය මිනිස්සු වෙච්චා අපිට මේ ලෝකයේ. ප්‍රමාණයක් තියනෝ නොපෙන ප්‍රමාණයක් තියවා ැ අපිට මේ ලෝකයේ සම්පූර්ණෙන්ම පේන්නේ සම්පූර්ණයම පේනෙ නෑ අපිට නොපෙනෙන ප්‍රමාණයක් මේ ලෝක තියෙනවා දැ සයුරු වල්ලු හතකින් එහා තැක ධර්මය කතා කරනවාන යොදුන් එකසිය පණහක් දිග ගුරුලු ගැන යොදුනක් කියල කිය කොච්චර දුරක්ද අපි දලවසයෙන් සඳහන්කොලොත් හැතැක්ම දහයක් කියලා යොදුන් එකසේ පණහක් ගැන කියහම් කොච්චර දුරයිද සතපුම් එක්දාස් පන්සේකට විතර ආසන්න ප්‍රමාණය ඉදි ඒ තරම් විශාල ගුරුලෝ ගැන අපි තේරු ග්ඩවත්ද නමුත් එහෙම ගුරුල්ල ඉන්වා කියල සඳහන් කරනවා ආලවක සූත්‍රය එහිෙම ආලෝක යක්ෂයට සමච්චල් කරනකොට කේන්ති ගස්සන්ඩ හදනකොට කියනවන අපේ භාග්‍යිතුන් වහන්සේ යදතු නැසේ පනහක් දික ගුරල්ලු රජෙක්නං ආලෝ කොබනිිකංගේ ගුරලාගව කපුටෙක් වි තරයි කියල යාලෝකට කේන්තිගිහිල් අහනුවන්නේ මමවාගේ කෙනෙක්ලං බබලගේ බදුරාණන් වහසසි කුද කියලා එතකොට ඇ කියන්න අපේ භාගිතුන් වහස යදු න එකකසේ පනහක් දිග ගුරු ලෙක්නං ඒ ගුරලඟ උඹ කපුුටක් වි තරයි කියලා එතකට දැඩි සේකෝක වන්න. එඒට එහම ගුරුලු පිඳව සඳහන් කරලා තියෙන සයිුරු අලු හතකින් එහාඒ ගුරුලු ජීවත්තෙනවා කෙල සඳහන් කරන්නේ. සත්ත සීධන්තර වාසී දට එහෙම ජීවත්වෙන නාගයත්තින්නවා. කියන කාරණාවක පහැදිරිි කරමින් සඳහන්කරනවා පට විට්ටක කියලා නාග කොට්ටාසයක් මේ ගුරල්ලන්ට අල්ලන්ඩ බැරි අය පටවිට්ටක කියෙ පොළොව යට තමයි ජීවත්වයන්නේ. එනිසා අල්ලන්ඩ බෑ. පබ්බ් පරුවත උඩ සහ පරුවත යට ජීවත් වෙනවා පරුවත ඇසුරු කරගෙන ඒගලට කියෙන පබ්බ තට්ටක කියලා විමානට්ටක කියල කියන්නේ විමාන ඇතුළි ජීවත් වෙනවා ඒ විමාන කියල කැම එහෙම විමාන අහසෙත්තියනවා කියල සඳහන් කරනවා නවත් අපිට පේන්න හැලි විමානට්ටකනා ගවූ ඊලගන සඳහන් කරනවා පනීත තරය ගුරලන්ට වඩා නාග අයිතාම උසස් පනීත තර මෙහෙම කොට්ටාස හතක් සඳහන් කරනවා. පබ්බ තට්ටක, විමානට්ටක, පටවිට්ටක සත්ත සීදන්තරවාසී දතරට්ටක කම්බ ලස්ස තර පනීත තර. මේ කියන නාගවර්ග හත ගුරුලන්ට අල්ලන්නට බෑ කියල සඳන්ක කරන. ඉතාම ප්‍රබල නාගයවූ පිළිබඳව තමයි විශේෂයෙන් සඳහන් කරනෙන් නමුත් මේ සියලු දෙනා වගේ භාග්‍යතුනු හසිරුවූ පහර දක්ව නෝ ගංගා නදීෙන් භාග්‍යතුනු හසි වඩිනකොට ඊලකට සඳහන් කරනවා අන්්ඩජ ගුරු ලෙකුට එකනෙ බිත්තරවලින් ඉපදිච්ච ගුරු ෙකුට බිත්තරයකෙන් ඉපදිච්ච නාගේ කල්ලන්න පුළුවන් කියලා ජලාබුජ ගුරු ලෙකුට ජලාබුජ අ්ඩජ කියන නාගියෝ දෙන්න මල්ලන්න පුළිවා සංසේදජ ගුරුලෙකුට සංසේදජ ජලාබුජ අන්්ඩජ කියන නාගියෝත්තුන් දෙන මල්ලන්න පුළිවා ඕපපාතික ගුරුලෙකුට මේ හතර කොට්ටාසීමම අල්ලන්න පුළිවා. ඒවාගේ ගුරුලන්ගේ ප්‍රවලතාවේ පිළිබඳව විශේෂයෙන් සඳහන් කරනවා. නමුත් ඉතුරු වර්ග ගුරුලන්ට ග්‍රහණය කරන්න අල් ගඩ. ුහංකමක් නෑ කිය සඳහන්කරවා. ඊළඟට පින්නතුනි අන්්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික කියන මේ නාගෙවෝ සෙව් පිරිසම හොඳට දන්න අලු තමන් මෙතන ඉපදුනේ පෙරපින්කරල කියලා අපි මේ ආත්මෝල ඉපදිලා ඉන්නේ පෙර පින්කරල කියලා මේ නාගයෝ හොඳකාරයම දන්නවා අං ඒක නිසා තමන් ආව මොකට දෙ මෙහැට කියන කාරණාව දැනගෙන මෙ සසරින් විදෙන්ඩ මනාව සිල් රකිනව කියන කාරණාවත් ධර්මය සඳහන් කරනවාබගොල්ලන්ගේ ශක්තිය හැකියාව විසවේගය මහපුදුමයි ඒ තරන් හැකියාවන් බලයං ශක්තියන් තියාගෙන ඒ ශක්තිය පාවිච්චි කරන්න නෑ කියර කියවා අපිට ලොකු දෙයක් හිතන් අවස්ථාව. ඒ තරන් හැකියාවන්ගෙන් පිරිලා ඉඳගන්න තමන්ගේ හැකියාවන් පාවිච්චි කරලා තව කෙනෙකුට පහරදින්න යන්නේ නේ තව කෙනෙකක් බය කරන්ඩ යන්නෙ නෑ තව කෙනෙකුට කරදර කරන්න ඇයි සංසාරයෙන් එතර වඩුන්නේ ඉන්දා ප්‍රඥ්ඥාවන්තයි පෙර පින් කරලායි මෙතෙන්ට ආවි ඒ ලැබිච් අවස්ථාවෙන් පින් කරන්න ඕන කියලා ඔයි සීලව නාගරාජ ජාතක කතාාවහම සඳහන් කරන්නේ අපේ මහා බෝසතාණන් වහන්සේ මේවාගේ අති ප්‍රබල නාගකුලේක ඉපදිලයින්න එක කාලෙක කොච්චර ප්‍රබලද කියවන ඒ නාගයාගේ එක බැල්මකින් දස් ගනන් දස දහස් ගනන් විනාස කරන්න පුළුවන් දෂ්ට කලනේ බලන්ඩ විතරයුණේ එත් තරම්ම ප්‍රබලයි ඒ තරම් ප්‍රබලව ඉපදිච්චමය නාගරාජය තමන්ගේ හැක්කියාව පාවිච්චි කරන්නේ නැති නිසා දරකඩන්ඩ ගේපු මිනිස්සු දරමිටියය බඳින්දැත් පාවිච්චි කළ තිෙනවා නමුත් අර හැකියාව ප්‍රයෝජනයට ගත්තේ ගත්ත නෑ මොකද තමම් පව්කරගන්න ඩඕනෙනනැ අඉවසනෝ හැකියාව තියෙන ප්‍රඥාවන්තය ඔය එහෙමයි හැබේ ප්‍රඥාව නැත්තන් තමන් ප්‍රගුණ කරගත නොෙක් ශිල්ප ශාස්ත්‍ර පාවිච්චි කරනවා තමන්ටම නිරේටඇට එහිම අවස්ථා දම්මපද පාලියත් බොහෝ පැදිලි කරලවා. ඇර ඉලක්කයට ගල් විදිින් ඉගෙන ගත්ත කෙනෙක්. උගත් ශිල්ප ශාස්ත්‍රයේ නිරයට පාවිච්චි කරපු කෙනෙක් එකට හඳම්මන්නේ. ඉලක්කයට ගල් විදිට පුළිවායි. හැබ එක ඉගන ගන්නෝ ඉගෙන ගන්නකොට ගුරුවරය මෙයාට නොයෙක් අවස්ථාවන්න වල යාඥා කලාාට ඉල්ලීම් කලාාට ශාස්ත්‍රයේ උගන්නන්නේ නෑ ස්ත්‍රේ ගන්න ැතිවුණට මහු ඟහිදල බලම හිවරකන් කරල කරල කරලා අම්මට උපස්ථාන කරලා මේ නොයෙක් දේවල් කරලා කොහොම හරි ඒ ශාස්ත්‍රයේ උගන්නන්ට කැමිති කරෝගන්න. ශාස්ත්‍රයේ උගන්නලා ඉවරවෙලා ගුරුවරය යාහනවා දැන් ඔඹ මේක පරීක්ෂා කරන්නේ කොතනෙද. එට පසෙකවා කිසියම් තැනක මිනිිහෙක්හරි ගවේහරි යෝදාගන පරීක්ෂා කරන්න කියලා ඇතු ට කියන පා. ගවක් මැරුවත් මච්චර දඩ මිනිෙක් මරුවුත් චර දඩ දනට දඩිගෙවන්ඩ වෙන්නේ දඩගෙවන්ඩ සල්ලි නෑ එහි ද එපා එහෙම කරන්න එ මොහු ඉටසේ දැ තමන්ගේ ශිල්ප පරීක්ෂා කරන්න ය න යනකොට මොහුට දකින්න ලැබෙන පසේ බුදු කෙනෙ කල්පනා කරනවා මොහුට නම් අම්මලතාත්තල නෑ එන මොහු ඉලක් කරගෙන ම ශල්ප පරිීක්ෂා කරන්න පුළුව ල් කැටය කරගෙන් මේ ඇගිල්ලෙන් විදින්නගල් අතකුරු ග සනව කළකියෙන් හරියටම පසේ බුදුරජාණන් වහන්සගේ කං සිදුර ඉලක් කරලා ගලක් විදිෝ මේ කනින් ඇතුලෙලා ඉළඟ කණින් පිට වනවා දරාගණ්ඩ බැරි දැඩි වේදනාවක් දෙරෙනවා පිණිසිංගා වඩින් එක නතර කරන අහසින්ම කුටියට වැඩලා පසේ බුදුරජාන් වහස පිරිනොවම් පානවා අපේ ආරයන් වහන්සේ අද පිින්ඩ පාති වැඩී නැතියි ගමි මිනිස්සු හොයාගෙන යනවා කුටියට ජනකට භාගිතුන් හස පිරිවම් පාල බොහෝ දෙනා විලාපක කිය අණඩනවා වෙල නොකැඩි පිරිස කුටියට යන නිසා අර අතකුරු ගහපු ගැනත් යනවා වෙල්ල ඔහුත් බල්ල කියනවා මේ ශ්‍රමණයයි මැරු මණනි කියල කියනවා වාා්ඩක අඥ්‍යඥානකමේ තරම් ක් කේ ගත්ත කාටද ඊකට තමන්ම මැරුව කියල කියනවා මිනිස්ු අන්තිමට අල්ලගෙන ගහලම වරනවා තමන් උගත් ශාස්ත්‍රයේ මෙලොවයි පරලොවයි දෙකීම පරිහානියට යොදා ගත්ත ඒවා ගිහිතන්ට මේ ලෝකයේ මිනිස්සුන්ග තියෙන හැකියාව මිනිස්සු අපායටන් කොච්චර යොදා ගන්නවට කියලා තමන්ගි හැකියාව නිරයට යොදන්තර මොන තරංක සංසාර පින් කරන්න ඇත්්ද මුලින්ම තුවක් වූ හදපු කෙන පොඩි ඥානයක් නෙමේන මුලින්ම බෝමය හදපු කෙන කොයි තරන් යාානමන්තුද පොඩි උපකරණයක් තුළින් සැතපොම් ගානක් ඇතට වෙඩිවුන්ඩයක් යවන්ඩ තරම් හැකියාව කොහොම නුවනකින් කල්පනා කර කරන්න දෙතුවට එයාට ඒ නුවන්න ලැබුණ කොහොමද සසර කරපු කුසල් නිස්සානි නමුත් ඒ කුසලය යොදල තියෙන්නේ තමන්ගි දියුණුවට නෙමේ තමන්ග විනාසයට ලෝකේම විනාසයට යොදලතියෙන් එතුවටදැ එක රටකට ප්‍රහාරයක් එල්ල කරහම මුළු රටක් විනාශ කරන්න පුළුහන් අභියාවිද නිපදෝකු අයට මොනනුවනක් ඇන්ද ඒ අයි ඒ පැත්තටයෙමුුවෙන් නැතුව එඒයි මේ ාිතුන් වහසගේ දේශනාව පැත්තෙන් එලට යන්ියමුණනං සමහල්ර රහත් හෙලායි නවතින්නේ නමුත් ඒක යහපතට නෙමේ අයහපතර ේදිලති නමුත් සිල් රකින නිසා මේ ගෝර කටුක සංසාරෙන් එතර වඩෝනෙ නිසා තමන් සන්තක තමන්ගේ හැකියාව කොච්චර තිබුුණත් ඒක තමන්ගේ ආරක්ෂාව උදෙසාාවත් පාවිච්චි කරලන්නේ දෙනිසා මේ තරන් ප්‍රබල නාගයා දරමිටිය බඳින තුරුත් නිශ්ශබ්දයි ඇැබේ තමන් නාගෙක් කිය පෙන්නලා පෙනේ කරලා ටිකක් පිම්බල අහෙම කලා නම් කවුරුවත් ලංවෙන්නවත් නෑ අපි ලනුවක් ගත්ත තහෙමනි ලනුව අපිව හපා නොකනතා කල් අපි ලනුවට බයිනෑ ඇබේ හපා කනවන අපි ලනුවල්ලන්න හරි බයයි ඉතින් අයත් දෂ්ට නොකරනතා කල් බය වනේ නෑ නමුත් ඉතින් ධරමිටේ තියලා ගැට ගහනකොට කොච්චට ේදනාවයිද ඒ තරන් වේදනාව ඉවසන්නේ මේ සංසාරෙන් එතරයන්න්නෝ න නිසා එන්න තමන්ගේ හැකියාව පාවිච්චි කළේ නෑ කියල සඳහන් කරනවා සංසාර කෙරවල කරඩන හිදා එන් සයි මම සඳහන් කළේ අපිටත් නොයෙක් නො එෙක් ආකාරයේ හැකියාවන් තියෙනවා ඒ හැකියාවන් මට අනර්ථය පිණිසනං හිතුවෙන්. ඒ භාවිතාන යොකරම තමයි ඉන්ඩෝගේ ඒවාගේ කාරණා රාශයකුත් අපටට හිතන්ඩ මේ තැන්ගොල කරුණු සඳහන් වෙලා තියෙනවා ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ හුඟක් තියෙන දේවල් අපිට පැජිලිකරපවා භාගතුන් වහස ටිකක් අහලා හුඟක් හිතන්ඩ තියනෙත බණහනකොටත් එහෙමයි ටිකක් අහලා හුඟක් හිතන්ඩ යිතියනෙමුකොද සියලුවම කාරණ ේෂනාවක්තුලින් විතර කරන්න බෑන්නේ මේවාගේ හැකියාවක් තියෙන කෙනෙක් සසරෙන් එතරවීම සඳහා තමන්ගේ හැකියාව පාවිච්චි කළේ නැහැ කියලා කියහම ඒ ඔස්සේ අපිට බොහෝ දේවල් හිතන්න පුළුවහන් වැඩුවන අං එහම හිතන්න්න පුළුවන් කෙනෙකුට තමයි මේ සසර කෙරවල කරන්නත් පහසු එද මේ අතිරේක කාරණාවක් නාගයෝ පිළිබඳව දැනගන්ඩ සෙහිපත් කරන්නයද කටියේ. ිසාර මහ රජරුවන්ගේ පූජාව වගේ දෙගුණේක පූජාවක් තමයි ලිච්චගේ රජවුරු සූදානන් කරුතියන්නේ රජරුවන්ට වඩා හැම පැත්තෙන්ම උසස් දෙකට හේතුවක් තියෙනවා බිම්බිසාර රජරුවන්ට යොදුන් පහත්තුල පූජාව පවත් අන්න වනේ එකනෙ දළවසන් හැතැක්ම පණහක් විතර නවිත් ගංගා නදී එහා පැත්තේ දලා විශාලා මහනුවරට තියන්නේ යොදු තුනයි කෙලසඳන් කරන්න ැ සැතපුම් දලවශයෙන් තිහක් විතර එනිසා පන්සල් තුනක් එය තදලතියනවා. අපි මුල් දේශනයි පැහැදිලි කළා සාමාන්‍යයෙන් බුදුරජාණන් වහසේ දවසකට වඩින්නේ යොදුනයි ඊට වඩ වදින්නේ යොදුනක් වැඩල නතර වෙනවා. අං එතකොට එතන පන්සක් හදල තිවබන භාග්‍යතුන් වහසේ ඇතුළු පන්සීයක් මහරහතන් වහන්සලට වැඩඉඩ. එහෙම පන්සල් තුනක් මේ යුදුන් තුන ඇතුළි හදලතිවවා. බුදුරජාණන් වහන්සේ වඩින නැව ගංගා නදී විශ්ාලාාව පැත්තේ ඉවුරට ලංවෙන කොට සර්වාභරණයෙන් සැරසිච්ච විශාලා මහනුවර ලිච්චවි රජය ජලයේ ගිලෙමින් ගිලෙමින් ගිලමින් භාගිතතු වොහස පිළි ග්ඩ පෙරගමන්ගෙනවා භාගිතුන් වහස සහිත නැව ගංගා නදී එහා යවරට ලංවෙනත් එක්කම මහා ධාරාණි පාත මේගවලාවන් විදුලි එලිවලින් එතිතිතිති කල්ුම කලු මේ ගවලාවන් නැගෙන්න්න පටන්ගත්තා. බුදුරජාණන් වහන්සේ නැවෙන් නැගිටලා ගං ඉවරට සිරිපාධාතුව තබනවත් එක්කම ධාරානිි පාත පොකුරුවෙහි ඇදැහැලන්න පටන්ගත්තා එදැන් විශාලාවට තියෙන බයමුණුවද ත්‍රවිධ බයක් නැතිබුණ ලවිෙනක දුර්භික්ෂ බයි දුර්භික්ෂයේ නිසානි අනික් බය දෙකම ඇතිවුණේ අමනුශ්‍ය බය රෝග බයි ඉ රෝග බය අමනුශ්‍ය බයි මේ ඇතිවුණේ මේ ප්‍රධානකාරණාව දුර්භික්‍ෂය වතුර නැතුූගියා වතුපිටි කුඹුරු යායවල් විනාශස වෙන්ඩ පටන් ගත්තා මිනිස්සුන්ට කෑම නැතූ ගියා මිනිස්සු මැරෙන්ඩ පටන් ගත්තා මුලින් මුලින්න්නම් මල කදන් ටි ආහක දැම්ම දගවල්ල තුළ හත්තට දන මැරල වැටන කොට ඒ මලකදන් අයින් කරන කෙනෙක් ටේ නෑ. දෙම් ඹුලින්ම රෝග බයි ද දුරභික්‍ෂයේ ඇතිව වුණා එනිසා ලෙඩවුුණා දෙ මිනිස්ස මැරුණා මැරිච්ච මළකඳංගොලඒ වලනන්න කෙනෙක් නෑ ඒ විස වාතයටකතුුණා අහිවාතක කියලා විසක් වාතයෙන් හම අහි කියන සරපයටම සාරප විස වගේ විසයි ආග්‍රහණය වුුණ හම මැරෙනවා. ඉතින් මලකදන් ගොඩ ගහෙන නිසා මනුෂ්‍යයුත්ත ති වුණා. එනිසා තවත් තත්ත්වය උත්සන්න වුණා නමුත් භාගිතන් වහන්සේසිරිපාදහතුව එහායුරේ තබනවත් එක්කම මෙදුරුභික්ෂේ එතනම නිම වුණා. ධාරානිපාත පොකරුහකි. මොනවර්දමි පොකුරු එහි කියලා කිය පොකුරු වෙහි කියලා කියන්නේ තෙමෙන්ඩ කැමති අයි තෙමෙනවා තෙමෙන් අකමැති අයි තෙමෙන්න්නේ නෑ. කැමතියයි විතරයි තිමෙන්න්නේ. මේ පොකුරු වෙහි වහින්නේ බාගිතන් වහසගේ පිනට පිනට වැටෙන වෙහි එන කැමති කෙනෙක් තෙමෙනවා අකමතියයි තෙමෙන් නෑ. මහධාරාණි පාත වරුසාාව යනෝ කුඩයක්වත් නැහැ ඔවුන් තෙමෙන්න්නේෙත් නෑ ගොද තෙෙන් අක්කමැති නිසා. එ පිනට වහින වැහි කාටවත් බාද කරන්නේ නෑ. ඉති මේ ධාරානි පාත පොකුරු වෙහිඒ වෙලාවම වැැක්කුරුණ කියලක හම පලවෙනි ජලදර මිනිසුන්ගේ ධනමට්ටමට නවා. දෙවැනි ජලදහර මිනිසුන්ගේ ඉනමට්ටමටවා. තුන්ගෙන ජදහ මිනිසුන්ගේ පපුුව ගෙලමට්ටමට වගේනවා. විශාලාවි තියන මලකදන් ඇතුළු සියලුමකුණු. මේ ජලයෙන් අරගෙන ගිහිල්ල ගංගා අධර්ධනවා භාගිතුන් වහන්සේ වඩින්ද කලින් විශාලා පවිත්‍ර බිමක් වෙලා යිඉගරයි ඇතින් මෙත් සමගම මහ විශාල දෙව් පිරිස් භාගිතුන් වහන්සේ වඩින කොට විශාලාවට රැස් වෙනවා නකොට මේ තරන් වේගෙන් එච්චර ඉක්මට වැස්ස වහිනවද කියන කාරණාව කෙනෙකොට හිතෙන් පුළුවහනි කර වලාහක සංයුත්තක එෙම අපූරුවට ඒ කරුණු පැහදිලි කරලාතිවා තලකූටක වාසී මහරහතන් වහසේ නම වැඩයින්න තැනකට ආපු වැස්සවලාහැක දෙවේ රහතන් වහසට වැඳලා ප්‍රහතන් වහස ඉස්සරහිටගෙනන්නවා ප්‍රහතන් වහසේ යහනවා ඔබ කෞුද කියලා ස්වාමීනී මම වැස්සවලාහක දෙවේ රහතන් වහස යහනවා එනම් ඔබල නේද වෙහිවස් වන්නේ එහෙමයි ස්වාමීනි වසන්න පුළු හඳ දැන්කේ ලෙකුවා අහසේක වලා කුලක්වත් නෑ පුද්දුම ග්‍රීෂ්ම කාලයක් කියල සඳහන් කරන්නේ ඔබලගේ ආනුභාවයෙන් නේද වහින්නේ කියල හකු හම තෙමෙනවද ස්වාමිණි කියලහනවා මේ අහන මුොහොතට වලාකුලක්වත් නෑ වහිනෝ තෙමෙනෝද ස්වාමීණි ඉටවසිකිනෝ තෙමෙනවා කියලා ඉගෙන සිතුවිලි මාත්‍රයෙන් වස්නවා කියන එකයි. ඒම කියල මේ දිව්‍ය පුත්‍රය කියන ස්වාමීණී එ පන්සල්ල ඇතුළට වඩින්න කියලා. රහතන් වහන්සේ දෙපා දෝවනය කරගෙන් දෙපා පිහගෙන පන්සලට ඇතුල්ලෙනකොට. මෙදෙවපුත්ත්‍රයා ගීතිකාවක් කියලා අත අහසට ඔසෝනුවත් එක්කම යොදුන් තුනක විතර විශාල කලු අලා කුලක්නෙගිලා ධාරාණි පාත වැස්සක්වයක් කුරණ කියනවා රහතන් වහන්සේට කුටියට අන්න්නවුණේ තමී ගැ කියලා කිය ඒත් තරම් වේගෙන් වැහිවස් සඩුපුළිවා දෙවියන් යානු භාවින්නතු වහිනෝ නාගයන් යානු භාවින්නතු අහිනෝ මේආධි වශයෙන් වැැහිවහින ආකාර අටක් පිළිබඳව ධර්මයේ සඳහන් කරලාතිනවා. මාරයගේ යානු භාවින්නතුව අහිනෝ ඉර්තුව නිසත් වහිනවාවග ආකාර අටක් සඳහන් කරනව වැහිවහින. ධාරානිපාතපොකරු ෙහි වැටුණ විශාලාව පවිත්‍ර වනා රජවරු හා පූජාවවක් බදුරජාණන් වහස වෙනුවෙන් කළා. යොදුනින් යොදන භාගිතුන් වහසට උපස්ථාන කළ බුදුරජාණන් වහල්සේ විශාලා මහනුවරට දවස් තුනකින් වැඩම කළා. කූටාගාර ශාලාව මනාව දෙව් විමනක් වගේ සරසලා තිබුණ භාගිතුන් වහස වැඩඉන්නෝ ආනන්දයෙන් වහසයට කතා කළා. බුදුරජාණන් වහසේ රතන සූත්‍රයේ දේශනා කරලා. ාගිතුන් වහසේ දංවලදන පාතරයට පැන් අරගෙන රතන සූතරයෙන් පිරිත් කරලා ආනන්දහාමුදුරන්ට සඳහන් කළ ආනන්ද මේ පැන් විශාලා මහනුවර පෞුරු වලලුතුනා අතර එහින්න කියලා. ලිච්චවි රාජ කුමාරවරු ආනන්දයෙන් වහන්සිත එක එක තුුණා ආනන්දයෙන් වහන්සේ භාගිතුන් වහසගේ පාත්තරින් ගත්ත පැන්. මේ මහනුවරට පැි හින්දුවේ මේ පාතරය පැන් ඇතිවයිද ඒක නිසාම වෙන්ඩ ඇති භාගිතුන් වහසගේ පාත්තරීම දුන්නේ ඒ පාත්තරී පුරෝග පැන් මෙ මුළු නගරේටම ඉහල ඉවරවෙනකං නොසි දෙන නිසා සඳහන් කර නවානන් දෙෙන්න් වහසේ යංකිංචි විත්තං ඉදවාහු රංබා කියන ගාතාව යං කිංචි කියල කියනකොට පැන්ටිකක් කරගෙන අහසට විසි කලා කියලා භාගිතන් වහස වඩින කොටත් මහේෂාකය දෙවියෝ වඩින කොටත් විශාලා හිටපු සියලුම අමනුෂ්‍යෝ වාසල් පවුරු බිඳගෙන දව කියලකෙන් නමුත් තවත් සැඟවිච්ච අමනුෂ්‍යෝ හිටියා මේ යන් කිංචි කියල පැන්ටික අහසට විසිකරනවත් එක්කම මේ ජල බින්දු සේරම ගිහිලා තාමත් සැඟවෙලා ඉන්න ප්‍රබල අමනුෂ්‍යයන්ගේ එහිස මත වැටිනාා සඳහන්කරනම පිරිත් එහෙනකොට අමනුෂ්‍යයන්ට ඉන්න බෑ පිච්චෙනවා කියලා ක නිසා හතර වාහල්කඩින් වාසල් පවුරුත් බිඳගෙන ඔවු පැනලදුවන්ට පටගත්ත කලගන් බාඩ වටිනා සූත්‍රයේ කොයි තරං ශ්‍රේෂ්ඨ සූත්‍රයක්ද ගම සූත්‍රයම දේශනා කරලද මේ අමනුෂය යන්නේ යං කිංචි කියලා විතරයියි ඊළඟ පදේ කියල පැන්ටිකේ හිනකොට විශාලාවේ ලෙඩවෙලා හිටිපේ සියල්ලුම මිනිස්සුන්ඩියාගට මේ වතර වැටිෙන පිරිත් පැන් වැටෙන. නිකං දිව්‍යමේ අෞෂදයකින් සුවය දුන්න වගේ සියලුම ලෙඩ සුවපත් වෙලා උන් නෙගිටනවා. මොකදද මේ ආශ්චරය කියල හොය හොය ආනන්දයන් වහන්සේ පිරිත් දේශනා කරනවා දැකලා සුවඳින් මලින් ආනන්දයන් වහන්සේට පූජා පවත්ව පවත්ත මෙ සියලු දෙනාම ආනන්දයන් වහන්සේගේ පිටි පස්සින් ගමන් කරකර මුළු විශාලාවටම පැන් ඉහලා ආනන්දයන් වහන්සත් කූටාගාර ශාලාාවගාවට වැඩම කළලා. සක්ක්‍ර දේවේන්දරය නැතුළු විශාල දෙව් පිරිසක් භාගිතුන් වහන්සේ ලඟින් වාඩිිය වුණනා කෙළකේනවා. රජවරුත්තුව ආඩිවෙලා ආනන්දයන් වහන්සේ ඇතුළ ශාල පිරිසගුත්තු වාඩි වෙලා. විශාලාාවදැන් බොහොම පවිත්‍රයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගි ශ්‍රීමක දහත්තුවෙන් හත් පොතාවක් දේශනා කොට වදාළ. අති ගාම්බීරෝූ දේශනාව ඒවෙලා මේ රැස්වෙච්ච සියලු දෙනනාම ඉදිරියේ. රුවන් සූත්‍රයේ දේශනා කොට වදාළ ඉතින් වෙතන ඉඳල අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මෙ රතන සූත්‍රයේ ගාථවල් වල අන්තර්ගත වෙලා තියෙන දහම් කරුණුමොනුවාද ඒ ධර්ම කාරණාවන් අපේ ජීවිතයට කොයි තරන් වටිනවද ඒ ධර්ම කාරණාව බාගිතු නහසිත් තුනුරුවන්ගේ ගුණ අන්තර්ගත කරලා දේශනා කොට අදාලිය වෙ ධර්මදේශනාවෙන් පළවෙනි ගාතාරථනය ඉඳල ඉදිරියට සූත්‍රයේ අපිසාකච්ඡා කරමු, අදට ධර්මදේශනාවට තියෙන කාලයේ නිමාවෙලා නිසා. උතුම් වූ රතන සූත්‍ර දේශනාව ඇසිරු කරගෙන සිදුකරන තුන්වැනි ධර්මදේශනාව අපි මේ විදියට නිමා කරන්න බලාපපුරොත්තුවේෙන.